थामल अम्माई विसी नामे आयने इन्ने अपे तव चुट्टक बालमु बल पटंगा हरे अभी पटांगम क्लास एक लमाय हतली हकी ना एनी सा क्लास एक दें पटांगम तीन पुते आई बो वन हम ओटम अद अलुत अवरुद्द ई अलुत अवरुद्द पटांग अत्त अद ओयाल बुद्धागम पंक्ति अत्त एक मे अवरुद्द एकतु वेन पलवेनी दवस हरिद इतिन मे अवरुद्दे अद इंदम मम तमा ओयालट बुद्धागम करन्ने मगे नम जामिनी हरिद मन तमा ओयालगे अलुत बुद्धागम मीस होंदे इतिन पुते अपि बलमु मं हितनवा लमाई हेमोम मे अवुरुद्दे महांसि वेला वेड करला टीचर कियन ओक्कोम होंदट अहन इंदला पाडम करला हेमदेम होंदट कराय कियला मे अवुरुद्दे अंतिम वेद्दी हेमदेम होंदट इगेनगेन विभागे लियला ए हेमदेम होंदट करगानी कियला मम हितनवा लमाई हेमोम उदव् वेन्न ओने टीचर क्लास एक हरियाडी करगेन यन्न हरिद एनम पुते अपि यमु अद पाडमट ट दिनाकि बलमु अलगे अच्छुत मुनाद ओयाल खरा तीन कियला
අච්චුපොත තියෙනව නේද හැමෝම ළඟ? ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් රේස් හෑන්ඩ් කරන්න, ටීචර් ඔයාලව අන්මියුට් කරන්න. හරිද ළමයි? පවන් ප්‍රශ්නයක්ද මොකක් හරි? නිමේෂා මොකද්ද ප්‍රශ්නේ? ටීචර් අච්චුපොතක් නැහැ. නිමේෂා මොකද්ද ප්‍රශ්නේ පුතේ? ටීචර් අච්චුපොතක් නැහැ. රශීනි ත්‍රේස් හෑන්ඩ් කරලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ඉන්න ටීචර් අන්මියුට් කරන්න. රශීනි ओ पुते प्रश्न मुकद्द तक ने ළමයි ඕෂදි මොකද්ද ප්‍රශ්න පුතේ? රේස් හෑන්ඩ් කරලා තියෙන්නේ, අන්මියුට් කරලා කියන්න. ටීචර් මම අද සම්බන්ධුනේ පොත් කීයක් ඕනද? ටීචර් මම අද පන්තියට සම්බන්ධුනේ පොත් කීයක් ඕනද? පොත් පුතේ එක පොතක් ඇති. හරිද? ටීචර් ඔයාලට ඊළඟ සතියේ ඉඳන් PDF එකක් දෙනවා. ඔයාල ළඟ අච්චු පොත තියෙනවා නේද? ළමයි अध्यापन कटीचट मे क्लास हरिदलामे ළමයි චැට් එකට දාන්න බලන්න ඔයාලට මාව ඇහෙනවද නැද්ද කියලා පැහැදිලිව කවුරු හරි කෙනෙක්. හරි ඇහෙනව නේද? හරි හරි පුතේ ඔයාලට මම කලින් කිව්වා වගේ ඔයාලගේ කලින් හිටපු ටීචර්ට අධ්‍යාපන කටයුතු නිසා මේ අවුරුද්දේ ටික කාලෙකට ටීචර්ට එන්න වෙන්නේ නැහැ. ඉතින් මම තමා ටීචර් වෙනකොට ඔයාලට බුද්ධාගම උගන්වන්නේ. හරිද? මගේ නම ජාමිනි. හොඳේ මං ආයි කියනවා. ළමයි ටිකක් වැඩි වෙලා නිසා කලින් හිටියට වඩා ඔයාලා හැමෝම මාත් එක්ක මට සහයෝගය දීලා හොඳට පාඩම ඉගෙනගෙන මං කියන දේවල් හොඳට අහගෙන ඉඳලා පන්තියට සහභාගී වෙලා හැමදේම හරියට කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා. හරිද? ඉතින් පුතේ අපි බලමු බුද්ධාගම 9 වසර. මං අද දැන් අලුත් අවුරුද්දනේ පුතේ. ඉතින් අලුතින් එකතු වෙච්ච අයත් ඉන්නවා. හරිද? ඔයාලට ටීචර් කලින් කරන්න ඇති. නමුත් අලුතින් එකතු වුණ ළමයි ඉන්න නිසා මම මුලින්දම ඔයාලට කරගෙන යන්නම්. ඔයාලා පුතේ එක පොතක් ගන්න. මම ඊළඟ සතියේ ඉඳන් ඔයාලට PDF එකක් දෙන්නම්. ඒක ඕගොල්ලෝ බලලා ඒකේ ලියන්න ඕන ඒවාක් තියෙනවා. මම ඒක ඊළඟ සතියේ ඉඳන් දෙන්නම්. අද මම ඔයාලට අච්චුපොත මෙහිම දාලා කරගෙන යන්න. හරිද? ටීචර් වැදගත් කරුණු කියනකොට මම කියන්න මොනවද ලියන්න ඕන එහෙම කියලා. එතකොට ඔයාලා පොතක එක ලියා ගන්න. හරිද? ඒ අරුණහම මං කියන හැම වැදගත් කරුණක්ම අහගෙන ඉන්න හැම දෙයක්ම වැදගත් වෙනවා. හරිද? මොකද අච්චුපොතේ තියෙන පුංචි දෙයකින් පවා අපිට ටර්ම් ටෙස්ට් එකේදී ප්‍රශ්න එන්න පුළුවන්. MCQ ප්‍රශ්න කොහෙන් එනවද කියලා අපි දන්නේ නැහැනේ. ඒ වගේ ඒ නිසා එහෙම ප්‍රශ්න එන්න පුළුවන් නිසා ටීචර් කියලා දෙන හැම දෙම හැමෝම හොඳට අවධානය යොමු කරලා
හරි සිහියකින් අහගෙන ඉන්න ඕන. හරිද? මං හිතනවා හැමෝම මේකට මට උදව් කරයි කියලා. ඉතින් පුතේ 9 වසරේ ඔයාලට පාඩම් කීයක් තියෙනවද? පාඩම් ඔයාලට තියෙනවා 24ක්. ඉතින් අපි අද පටන් ගමු පළවෙනි පාඩම පටන් අරගෙන මේ අවුරුද්ද පුරාවට මේ ළමයි මියුට් කරන්න. පාඩම් 24ක් තියෙනවා. ඒ 24 අපි ඉතින් අවුරුදු පුරාවට කරගෙන යමු. එහෙනම් පුතේ අද අපි පටන් ගමු පළවෙනි පාඩම. ඔයාලගේ 9 වසරේ තියෙන පළවෙනි පාඩම තමා සම්බුද්ධ පරිනිර්වාණ සමය. මම පාඩම දැන් පටන් අරගෙන කරගෙන යනවා. පුතාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් රේස් හෑන්ඩ් ඔප්ෂන් එක කරන්න. රේස් හෑන්ඩ් ඔප්ෂන් එකෙන් හෑන්ඩ් එක රේස් කරන්න. ටීචර් එතකොට අහනම් ප්‍රශ්නේ මොකද්ද කියලා, කාටද ප්‍රශ්නේ කියලා. හරිද? පුතේ ඔයාලගේ පළවෙනි පාඩම සම්බුද්ධ පරිනිර්වාණ සමය. හරිද? මොකද්ද පුතේ පරිනිර්වාණය කියන්නේ? පරිනිර්වාණය කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම. හරිද? ඉතින් මේ පාඩමේ අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම දක්වා ඒ සමය තුල සිද්ධ වෙච්ච දේවල්, ඒ දේවල් වලින් අපිට ගන්න තියෙන ආදර්ශ මොනවාද උනේ, අනේ දේවල් තමයි අපි මේ පාඩමෙන් කතා කරන්නේ. හරිද? සිදුහත් බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනක උතුම් වූ බුද්ධත්වයට පත් වූ සේක. එතැන් පටන් 45 වසරක් පුරා. 45 වසරක් කියන්නේ කීයද පුතේ? 45 වසරක්. හරිද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා, ඒ බුද්ධත්වයට පත් වෙච්ච වෙසක් පොහොය දවසේ ඉඳන් වසර 45ක් පුරාවට ලෝකයාට ධර්මය දේශනා කරා. පොඩි කානන්ද පුතේ නැහැ, බුදුහාමුදුරෝ බුද්ධත්වයට පත් වෙලා වසර 45ක් පුරාවට ධර්මය දේශනා කළා. හරිද? ඊට පස්සේ උන්වහන්සේ අවසන් වස් කාලය ගත කළේ බේලුව ගමේ. ඔන්න පුතේ ලියා ගන්න, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අවසාන වස් කාලය ගත කළේ බේලුව නම් වූ ගමේ. මේ වගේ ප්‍රශ්න ඔයාලට MCQ එකට එන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ අවසාන වස් කාලය ගත කළේ බේලුව ග්‍රාමයේ. ඒ වගේ වැදගත් කරුණු ටීචර් කියනකොට ඔයාලා ලියාගන්න. තවත් දස මාසයකින් තමන් වහන්සේ පිරිනිවන් පා වදාරන බව ඉටාගත්තේ මේ බේලුව කියන ග්‍රාමයේදී. පුතේ බුදුරජාණන් වහන්සේ නමකට ඉදිරිය පේනවා. උන්වහන්සේ ඉදිරිය දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා, හිතුවා තමන් වහන්සේ තව දස මාසයකින්, ඒ කියන්නේ මාස 10කින් පිරිනිවන් පා වදාරන බව. මේක කොහෙද දැක්කේ බුදුරජාණන් වහන්සේ? බේලුව නම් ග්‍රාමයේදී තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිය දැකලා තමන් වහන්සේ තවත් දස මාසයකින් පිරිනිවන් පාන බව ඉටා ගත්තේ. කවුද රේස් හෑන්ඩ් කරේ ප්‍රශ්නයක්ද? නෙහාරා ප්‍රශ්නයක්ද පුතේ? නෙහාරා නැද්ද? ආ හරි. පස්සේ මේ අතර බුදුරජුන්ට ලෝහිත පක්කන්දිකා නම් බලවත් වේදනා සහිත මාරාන්තික ඌ රෝගයක් හට ගැනිණි. පුතේ මොකද්ද මේ ලෝහිත පක්කන්දිකා රෝගය කියන්නේ? ඖෂධි. ප්‍රශ්නයක්ද පුතේ? අන්මියුට් කරලා කියන්න. ටීචර් පළවෙනි වාක්‍යය ආයි මම කියන්න ලියා ගන්න දීපො. පුතේ ඔගොල් ලියා ගන්න, බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ අවසන් වස් කාලය ගත කළේ
බේලුව නම් ගමේ හරි නේද බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ අවසන් වස් කාලය ගත කළේ බේලුව නම් ගමේ හරි අපි ඉස්සරහට යමු ඊට පස්සේ පුතේ මේ අතරතුර බුදුරජාණන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා කියලා රෝගයක් වැළඳෙනවා මොකද්ද මේ ලෝහිත පක්ඛන්දිකා රෝගය කියන්නේ පුතේ මේකට එක එක නිර්වචන තියෙනවා නමුත් බොහෝමයක් දෙනා පිළිගන්නේ මේ ලෝහිත පක්ඛන්දිකා රෝගය කියන්නේ ලේ අතිසාරය කියන වේදනා සහිත රෝගයක් කියලා මොකද්ද ලේ අතිසාරය කියලා වේදනා සහිත රෝගයක් කියලා තමයි මේ ලෝහිත පක්ඛන්දිකා රෝගය හඳුන්වන්නේ එහෙනම් උගල ලියා ගන්න ළමයි බුදුරජුන්ට බේලුව ග්‍රාමයේ වැඩවසන සමයේ බුදුරජුන් බේලුව ග්‍රාමයේ වැඩවසන සමයේ ලෝහිත පක්ඛන්දිකා නම් මේ පොතේ තියෙනවා ඔයගොල්ලෝ බලාගන්න ලෝහිත පක්ඛන්දිකා වේදනා සහිත රෝගයක් වැළඳුනි බුදුරජුන් බේලුව ග්‍රාමයේ වැඩවසන සමයේ ලෝහිත පක්ඛන්දිකා නම් වේදනා සහිත රෝගයක් වැළඳුනි හරි උන්වහන්සේ අපි ඉස්සරහට යමු උන්වහන්සේ ඉදිරියට දසමසක්ම එම රෝගය යලි මතු නොවන ලෙසින් සමාප්ති බලයෙන් යටපත් කළහ පුතේ බුදුහාමුදුරෝ කියන්නේ භාවනා යෝගීව ඉඳලා ලොකු සමාප්ති බලයක් තමන්ගේ ශරීරය තුළ තැන්පත් කරන් ඉන්න උන්වහන්සේට ඒ හැකියාව තිබ්බා. ඉතින් උන්වහන්සේ කළේ මොකද්ද? මාස 10ක් පුරාවට තමන්ට වැරඳුණු ඒ දරුණු රෝගය සමාප්ති සුවයෙන් යටපත් කරගෙන ඒ රෝගෙන් තමන්ට පීඩාවක් නොවෙන්න රෝගය යටපත් කරගෙන හිටියා. හරිද? රෝගී භාවයෙන් මිදී බුදුරජුන් සුවසේ වැඩ සිටිනු දුටු ආනන්ද මාහිමියෝ බලවත් සැනසිල්ලකින් උන්වහන්සේ සමීපයට පැමිණ මෙසේ පැවසූහ. ඉතින් පුතේ දැන් රෝගය හැදිර බුදුහාමුදුරුව මුලින්ම අමාරුවෙන් හිටියා. නමුත් බුදුහාමුදුරුව උන්වහන්සේගේ සමාප්ති සුවයෙන් රෝගය යටපත් කරා. ඉතින් ඒක දැකපු ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙහෙම පවසලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ රෝගීව සිටින දුටු මට බලවත් ශෝකයක් හට ගැනිනි. මම සිහිය උපදවාගත නොහැකි තත්වයකට පත් වෙමි. දැන් ඔබ වහන්සේ ඉන්මිදී සිටිනු දකින මාගේ සිතට ඇතිවනුයේ අපරිමිත සොම්නසක්. සොම්නසක් කියන්නේ මොකද්ද පුතේ? අපරිමිත සතුටක්. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හට අවසාන අවවාදය වදාරා මිසක පිරිනිවන් නොපාන සේකැයි සිතීමෙන් යන්තම් සිතට අස්වැසිල්ලක් ඇති කර ගත හැකිය. පුතේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට අවසාන වශයෙන් අවවාදයක් වදාරනා මිසක පිරිනිවන් පාන්නේ නැහැ. ඉතින් ඒ ගැන හිතලා ආනන්ද හාමුදුරුව හිතට අස්වැසිල්ලක් ඇති කරගන්න තිබ්බා. මේ අසා සිටි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. ඉතින් මේක අහපු බුදුහාමුදුරෝ ආනන්ද තෙරුන්ට මෙන්න මෙහෙම වදාරනවා. ආනන්දය මම කිසිදු සැගවීමක් නොකොට ධර්මය මනාව හෙළිදරව් කොට දේශනා කරමි. බුදුරජාණන් වහන්සේ කවදාවත් උන්වහන්සේ අවබෝධ කරගත ධර්මයක් සංගවාගෙන හිටියේ නැහැ. උන්වහන්සේ කිසිම සැගවීමකින් තොරව තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒ ධර්මය දේශනා කළා. ගුරු මුෂ්ටි කිසිවක් තබා නොගතිමි. මොකද්ද පුතේ ගුරු මුෂ්ටියක් කියන්නේ? ගුරු මුෂ්ටියක් කියන්නේ ගුරුවරයෙක් තමන්ගේ දැනුම ළඟ තබා ගන්නටුව ඒ සම්පූර්ණ දැනුම තමන්ගේ ශිෂ්‍යයන්ට දෙනවා. හරිද? ඉතින් එහෙම දෙන්නේ නැති ගුරුවරුත් ඉන්නවා සමහර වෙලාවට. ඒ කාලේ
බුද්ධ කාලීන භාරතයේත් එහෙම ගුරුවරු ඉන්න තියුණ තරම්. ඉතින් අන්න ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරේ ගුරු මුෂ්ටියක් ළඟ තබා ගන්න නැතුව මම අවබෝධ කරගත සෑම ධර්ම කරුණක්ම මගේ ශ්‍රාවකයන්ට දේශනා කළා කියලා. ආනන්දය භික්ෂුන් වහන්සේලා පාලනය කරමි කියා හෝ උන්වහන්සේලා මා උදෙසා ජීවත් විය යුතුයි කියා හෝ කිසිඳු අදහසක් මා තුල නැමැත. පුතේ බුදුහාමුදුරුවෝ කොච්චර ධර්මයක් දේශනා කරත් මිනිසුන්ට කොච්චර කරුණාවක් දැක්වුවත් මිනිසු දහස් ගණනක් දුකින් අත මුදව ගත්තත් සංසාර චක්‍රය කෙලවර කරන්න මිනිසුන්ට අත දුන්නත් බුදුරජාණන් වහන්සේ කවදාවත් හිතුවේ නැහැ මම මේ මිනිසුන්ව පාලනය කරන්න ඕන මමයි මෙයාලගේ නායකයා මම මේගොල්ලෝ මම වෙනුවෙන් ජීවත් වෙන්න ඕන මට සලකන්න ඕන බුදුරජාණන් වහන්සේ කවදාවත් එහෙම හිතුවද නෑ නේද පුතේ ආ ඒකනේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ චරිතයේ තියෙන උතුම් වූ නායකත්ව ලක්ෂණයක් තමයි ඒක බුදුහාමුදුරුවෝ කවදාවත්ම හිතුවේ නැහැ මගේ මේ ශ්‍රාවකයෝ මං වෙනුවෙන් ජීවත් වෙන්න ඕනි කියලා ශ්‍රාවකයෝ මට සලකන්න ඕනි කියලා බුදුහාමුදුරුවෝ කවදාවත්ම එහෙම හිතුවේ නැහැ ඉතින් පුතේ ඒකෙන් ඔයාලා ගන්නවන ආදර්ශ මොකද්ද ඔයාලා කවදා හරි නායකයෙක් වුණා කියලා හිතන්නකෝ ඔයාලා ක්ලාසිකේ ලීඩර් වෙනවා එහෙම නැත්නම් ශිෂ්‍ය නායකයෙක් වෙනවා එහෙම වුණ දවසක ඔයාලා හිතන එක හරියද හැමෝම ඔයාලා වෙනුවෙන් ඉන්න ඕන හැමෝම ඔයාලා කියන හැමදේම කරන්න ඕන මෙයාලා මං කියන වැඩ ඔක්කොම කරන්න ඕන මට යටත් වෙලා ඉන්න ඕන එහෙම හිතන එක හරියද නෑ නේද නෑ එහෙනම් බුද්ධ චරිතයෙන් අපිට ගන්න තියෙන වැදගත් ආදර්ශයක් තමයි ඒක නායකයෙක් කවදාවත් තමන්ගේ ශ්‍රාවකයන්ට තමන්ගේ අනුශාසකයන්ට ඒ වගේ එයාලට එයාලගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ නායකයෙක්ගේ තියෙන ඕන උතුම් නායකත්ව ලක්ෂණයක් තමයි ඒක ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මා දැන් 80 වැනි වියට පත්ව සිටිමි මට දැන් වයස 80ක් වෙලා දිරාගිය ගැලා උණුපතුරු ආදිය තබා බැඳ පවත්වාගෙන යම්නේ යම්සේද මාගේ ශරීරයද එපරිද්දෙම්ම පවති දිරාගිය ගැලා ගැලක් කියන්නේ මොකද්ද පුතේ කරත්තයක් කරත්තයක් දිරලා ගිහාම අපිට පුළුවන් ඒකට උණුපතුරු හයි කරලා හයි කරලා ඒකෙන් තව වැඩ ගන්න ඒ වුණාට හැම කළ වැඩක් තියනවද දිරා ගියාට පස්සේ උණපතුරු හයි කරලා ඒක වැඩ ගන්නකොට ඒක පේනවා ඒක දිරා ගිහින් කියලා මේකෙන් තවදුරටත් වැඩ ගන්න බෑ කියලා අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ උපමා කරේ තමන් වහන්සේට ඒ අවස්ථාවේදී දිරා ගිය ගැලක් උණපතුරු ආදිය තබා බැඳ පවත්වාගෙන යන්නේ යම්සේද මාගේ ශරීරයද එපරිද්දෙම පවති ආනන්දය එබැවින් තමාම තමාට පිහිට කොට ධර්මයම සරණ කොට වාසය කරන්න බුදුහාමුදුරෝ දේශනා කළේ මොකද්ද පුතේ තමාම තමාට පිහිට කොට තමන්ගේ පිහිට තමන්මයි වෙන කිසි කෙනෙක් මේ ලෝකේ තමන්ගේ පිහිටට එන්නේ නැහැ තමන්ගේ පිහිට තමන්මයි ධර්මය සරණ කොට වාසය කරන්න ධර්මයේ සරණ තමයි අපිට කවදා හරි ඉතුරු වෙන්නේ ඉතින් බුදුහාමුදුරෝ වැඩ වාසය කළත් නැතත් තමන්ම තමන්ගේ පිහිට කරගෙන ධර්මය සරණ කොට වාසය කරන්න කියලා අන්න ඒ වෙලාවේදී බුදුහාමුදුරුව ආනන්ද තෙරුන්ට දේශනා කරනවා. හරිද? මේ වෙනකන් කාට හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න අත උස්සන්න බලන්න. ප්‍රශ්න තියෙනවද කාට හරි? තේරෙනව නේද ඔයාලා ටීචර් කියන ඒවා? වේගි වැඩි නම් අත උස්සලා කියන්න ටීචර්ට. නෑ නේද? එහෙනම් අපි ඉස්සරහට කරගෙන යමු. හරි නේද? බේලුව ගමෙහි ගත කළ වස් කාලය නිමි කළ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරට වැඩම කළා. ඔන්න බුදුරජාණන් වහන්සේ බේලුව ගමේ වැඩ වාසය කරලා සැවැත් නුවරට වැඩම කළා. මේක ඔයාලා ලියා ගන්න පුතේ බුදුරජුන් බේලුව ගමෙහි වස් කාලය ගත කර සැවැත් නුවරට වැඩම කළහ බුදුරජුන් බේලුව ගමෙහි වස් කාලය ගත කර
සැවැත් නුවරට වැඩම කළහ. පුතේ PDF එක නැත්තම් ඒක ඔයාලගේ group එකේ ඇති group එකෙන් ගන්න හැමෝම. ලුතික මොකද්ද පුතේ ප්‍රශ්නේ? हरिपुते बुदुरजुन बेलुव गमेहि वस्काले गत कर සැවැත් නුවරට වැඩම කළහ. පුතේ ටීචර් දෙන මේ නෝට් එක විතරක් නෙමෙයි මේ මුළු පොතම ඔයාලා කියව ගන්න ඕන. ටීචර් ඔය දෙන්නේ වැදගත්ම කරුණු තමයි පොතේ ලියන්න දෙන්නේ. හරිද? ඊට පස්සේ තමා ළඟින් ඇසුරු කළ ශ්‍රාවකයන් හා දායක පිරිස් අවසන් වරට දැක බලා ගැනීමේ කැමැත්ත මත එහි මද කලක් වැඩ සිටමින් තව සියු මාසකින් තමන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව බුදු රජුන් වදාළහ. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරට වැඩම කරලා තමන් වහන්සේට උදව් උපකාර කරපු තමන් වහන්සේට දානෙ දීපු ඒ ඇසුරු කරපු ශ්‍රාවකයන් දායක පිරිස් අවසන් වරට දැක බලාගෙන උන්වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ තවත් මාස 4කින් පරිනිර්වාණය සිදු කරනවායි කියලා. හරිද? ඉතින් එය ඇසු පෘථග්ජන භික්ෂූන් වහන්සේලාගෙන් සමහරේ කඳුළු වගුරුපින් හඬා වැළපුණහ. ඇතැම් භික්ෂූන් වහන්සේලා අපි කුමක් කරන්නෙමුදයි සිත සිතා තන තන රැස් වී කතා කරමින් නුන්නහ. ඉතින් පුතේ මේක දැන් බුදුහාමුදුරෝ තවත් මාස 4කින් පිරිනිවන් පානවයි කියුවාම හාමුදුරුවරුන්ට ඒක හරේ ප්‍රශ්නයක් වුණා. උන්වහන්සේලා කඳුළු සැලුවා, හැඬුවා, තන තන රැස් වෙලා කතා කරන්න ගත්තා. අපි දැන් මොකද්ද කරන්නේ කියලා? අපි ඉස්සරහට කොහොමද යන්නේ කියලා? ප්‍රේසන්ට් කෞෂි පුතේ ප්‍රශ්නයක්ද? ටීචර් අර ටීචර් ලියන්න ගියපු දේවල් තරු ලකුණු දාලා ලියන්නද? හා පුතේ එහෙම ලිව්වත් කමක් නැහැ. මම ඔයාලට ලියන්න කියලා දුන්නේ තියෙන වැදගත් කරුණු ටික. ඒ වගේ වැදගත් කරුණු MCQ වලට හැමෙන්න පුළුවන්නේ. ඒ නැතත් පුතේ ඔයාලා මුළු පොතම කියව ගන්න ඕන. මුළු පොතම කියන්නේ පාඩම අපහු කියවන්න ඕන. ටීචර් ඔයාලට PDF එකකුත් දෙන්නම්. ඒ PDF එකෙත් ටීචර් වැදගත් කරුණු දාලා තමයි දෙන්නේ. අද අබේ PDF එක නෑ, මම ඒක ඔයාලා ලබන සතියේ ඉඳන් දෙන්නම්. අද මම කියන වැදගත් කරුණු ඔයාලා තරු ලකුණු දාලා හරි ඔයාලා කැමති විදිහකට පොතේ ලියා ගන්න. හරිද? ඊට පස්සේ පුතේ ඉතින් රහතන් වහන්සේලාට ධර්ම සංවේගය පහළ වුණා. එහෙත් ඒ අතර සිටි ධම්මාරාම නම් භික්ෂූන් වහන්සේ මේ හාමුදුරුවරු අතර හිටපු ධම්මාරාම නම් භික්ෂූන් වහන්සේ සෙසු භික්ෂූන් වහන්සේලා හා කතා බහට නොගියේ. ශෝකීව හඬා නොවැළපුණහ. බුදුරජුන් පිරිනිවීමට පෙර රහත් වන්නේ දැඩි අදිටනින් කරගත් උන්වහන්සේ පසෙකට වී හුදකලාව ධර්මය ආවර්ජනය කරමින් බවුන් වඩන්නට වුණා. මොකද පුතේ බවුන් වඩනවා කියන්නේ? බවුන් වඩනවා කියන්නේ භාවනා කරනවට. ඉතින් පුතේ හාමුදුරුවරු බුදුහාමුදුරුවන්ගේ පිරිනිවන් පෑම ගැන දැනගෙන හඬා වැළපෙමින් ඉද්දි මේ ධම්මාරාම කියන භික්ෂුව විතරක් හඬා වැළපෙන්නේ නැතුව, දුක් වෙන්නේ නැතුව උන්වහන්සේ කොහොම හරි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ප්‍රථම මේ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරෝ වැඩ ඉන්න කාලේම මමත් කොහොම හරි රහත් වෙනවායි කියලා අදිෂ්ඨාන කරගත්තා. ඒ අදිෂ්ඨානයෙන් උන්වහන්සේ පැත්තකට වෙලා භාවනා කරලා භාවනා යෝගීව ධර්මය ආවර්ජනය කරන්න ගත්තා. ඉතින් පුතේ ඇත්තටම ඔයාලත් මොකක් හරි ප්‍රශ්නයක් ආවහම කොහෙට හරි වෙලා අඬ ඉන්න එකද කරන්න ඕන? අපේ ජීවිතේ අපිට ඕන තරම් ප්‍රශ්න එනවා. ඔයාලා කරන්න ඕන පැත්තකට වෙලා අඬ ඉන්න එකද? නෑ නේද? මට ඔයාලගේ වීඩියෝ පේනවා, ඔයාලා උත්තර දෙන්න.
ප්‍රශ්නයක් ආවහම අපි කවදාවත් පැත්තකට වෙලා අඬ අඬ ඉන්න ඕනේ නැහැ. අපි කරන්න ඕන ඒ ප්‍රශ්නෙට කොහොම හරි මූණ දෙන එක. ඒ ප්‍රශ්නෙට මං කොහොම හරි මූණ දෙනවයි කියලා අදිෂ්ඨාන කරගන්න එක තමයි අපි කරන්න ඕන. ඉතින් පුතේ මේ ධම්මාරාම හාමුදුරුවන්ගේ චරිතෙන් අපිට ගන්න තියෙන ආදර්ශය මොකද්ද? ගැටලුවක් ආවහම ජීවිතේට ප්‍රශ්නයක් ආවහම අපි කරන්න ඕන පැත්තකට වෙලා අඬන එක නෙමෙයි. අපි කරන්න ඕන ඒ ප්‍රශ්නෙට මං කොහොම හරි මූණ දෙනවා. මම මේ ප්‍රශ්නෙන් කොහොම හරි මිදෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන ප්‍රශ්නෙට මූණ දෙන එක. ඉතින් පුතේ මේ ධම්මාරාම හාමුදුරුවෝ එදා බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන්න කලින් කොහොම හරි රහත් වෙනවා කියලා ඉටාගෙන භාවනා කරන්න පටන් ගත්තා. ඉතින් පුතේ භික්ෂුන් වහන්සේලා ධම්මාරාම තෙරුන්ට චෝදනා කරන නියාවෙන් ඒ බව බුදුන්ට සැලකර සිටියා. අනිත් හාමුදුරුවරුන්ට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන්නෙද්දි ධම්මාරාම හාමුදුරුවෝ පැත්තකට වෙලා භාවනා කරනවායි කියලා අනිත් හාමුදුරුවරු මේක චෝදනා කරන්න ගියා බුදුරජාණන් වහන්සේට. ඉතින් පුතේ මේක බුදුරජාණන් වහන්සේට සැලකරාට පස්සේ බුදු හාමුදුරුව ධම්මාරාම තෙරුන්ගෙන් මේ ගැන ඇහුවා. ඉතින් පුතේ එහෙම අහලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි මට හිත ඇති සෑම කෙනෙක්ම මෙම ධම්මාරාම තෙරුන්ව ආදර්ශයට ගත යුතුයි. මහණෙනි මට හිත ඇති සෑම කෙනෙක්ම මෙම ධම්මාරාම තෙරුන් ආදර්ශයට ගත යුතුයි. මල් සුවඳ ආදියෙන් මා පුදන්නෝ නිසි ලෙස මා පුදන්නෝ නොවේති. ධර්මානුකූලව පිළිවෙත් පුරන්නෝ මා පුදන්නෝ වෙති. මොකද්ද බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ කිව්වේ පුතේ? හාමුදුරුවරු ගිහිල්ලා චෝදනා කරද්දි ධම්මාරාම හාමුදුරුවෝ පැත්තකට වෙලා භාවනා කරනවා කියලා බුදුහාමුදුරුවෝ මොකද්ද දේශනා කළේ? මට හිත ඇති හැම කෙනෙක්ම, මට මම ගැන හිතන මගේ සරණ ගියපු හැම පුද්ගලයෙක්ම ධම්මාරාම හාමුදුරුවන්ව ආදර්ශයට ගන්න ඕන. මල් සුවඳ ආදියෙන් මා පුදන්නෝ නිසි ලෙස මා පුදන්නෝ නොවේ. මල් සුවඳ දුම් ඒවා මට පූජා කරන අය හරියටම මට පූජාවල් පවත්වන අය නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ධර්මානුකූලව පිරිවෙත් පුරන්නෝ මා පුදන්නෝ වෙති. ඒ කියන්නේ මොකද්ද පුතේ? බුදුහාමුදුරුවෝ එදා දේශනා කළේ පුතේ, හරියට හිතුවොත් බුදුහාමුදුරුවෝ එදා දේශනා කළේ මල් සුවඳ දුම් කොච්චර මට පූජ කළත් වැඩක් නැහැ. මට මල් පිදුවත් මට සුවඳ පිදුවත් ඒ දේවල් වැඩක් නැහැ. මම ඔබ ඔබ ඔබලට දේශනා කරපු ඒ ධර්මය සරණ යන්නේ නැත්තම්, ඒ ධර්මය අවබෝධ කරන්නේ නැත්තම්, ඒ ධර්මයේ පිළිවෙත් පුරන්නේ නැත්තම්, ඉතින් පුතේ ඔයාලම හිතලා බලන්න. ඔයාලා බුදු හාමුදුරුවන්ට පන්සලට ගිහිල්ලා මල් පූජ කරනවා. නමුත් ගෙදර ඇවිල්ලා අම්මට බොරු කියනවා. ඔයාලට පින් සිද්ධ වෙනවද? නෑ නේද? බුදුහාමුදුරන්ට මල් පූජ කරපු එකෙන් පින් සිද්ධ වෙනවද? බුදුහාමුදුරෝ දේශනා කරපු පන්සිල් පදයක් කඩලා නෑ නේද? එහෙනම් ඒ වෙලේ බුදුහාමුදුරෝ දේශනා කළේ අන්නේ එකයි, මල් සුවඳ ආදියෙන් මා පුදන්නෝ නිසි ලෙස මා පුදන්නෝ නොවේ, ධර්මානුකූලව පිළිවෙත් පුරන්නෝ මා පුදන්නෝ වෙති. හරිද? පුතාලට දැන් තේරෙනව නේද? අපි කොච්චර පන්සලකට ගිහිල්ලා මල් පූජා කළත්, අපි සුවඳ දුම් පූජා කළත්, පහන් පත්තු කළත්, අපේ හිතේ ශ්‍රද්ධාවක් නැත්තම්, අපි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හරියට තේරුම් අරන් නැත්තම්, බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තේරුම් ගන්න නැතුව අපි පව් වැඩ කරනවා නම්, අපේ සිතේ චේතනාව නරකයි නම්, අපි බොරු කියනවා නම්, වැරදි වැඩ කරනවා නම්, අපි මල් පූජා කරා කියලා වැඩක් තියනවද? නෑ නේද පුතේ? නෑ. එහෙනම් අපි කොච්චර වුණත් මල් පූජ කරන්න ඕන, සුවඳ දුම් පුදන්න ඕන, පන්සල් ගිහිල්ලා ඒ පූජාවල් කරන්න ඕන, අපේ චේතනාවත් පිරිසිදු කරගෙන, අපි වැරදි වැඩවලින් මිදිලා පන්සිල් අනුගමනය කරන ගමන්. තේරුණා නේද? අන්න ඒකයි ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. හරිද? පුතාල මේක ලියා ගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේකනේ. මේක පොඩ්ඩක් ලියාගන්න, ඒක ටිකක් වැදගත් නිසා. බුදුහාමුදුරුවෝ විසින් මෙලෙස වදාළේය. බුදුහාමුදුරුවන් විසින් මෙලෙස වදාළේය.
महानेनी मट हित अति सैम केनेक मा दम्मा राम तेरुन आदर्शयट गत युतुय मट हित अति सैम केनेक मा दम्मा राम तेरुन आदर्शेट गत युतुय हरिद मल सुवंद आदियेन मा पुदन्नो मल सुवंद आदियेन मा पुदन्नो निसीलेस मा पुदन्नो नोवेति धर्मानुकूलव पिलिवेत पुरन्नो मा पुदन्नो वेति पुते वालट मगरुना नाम मैं स्क्रीन के मैं दिए ने महाने नी मैं मितनी दम पटांगर के ने मैं दिए ना अन्य ऐटिकल लिया गान हरे द ने दिए ना वाह ने ठीक चाहिए दायक कराना मैंने मैं ऐटिकल हरे ने द हरे ने हरिद इतिम पुते बुद्धुहामुद्रो हेम देशना कला आमिस पूजावट वडा प्रतिपत्ति पूजाव उसस बव मेन बुद्धुहामुद्रो अपिट इगेन्नुवा मुकद्द पुते आमिस पूजाव कियन्ने आमिस पूजाव कियन्ने पुते अपि भौतिक देवल पूजा करन एक उदाहरणयक विधियट गत्तोत् पुते अपि माल पूजा करनो बुद्धुहामुद्रुवंट सुवंद दुम पूजा करनवा पहान पूजा करनवा अनेकट तमा पुते आमिस पूजाव कियला कियन्ने इतिम पुते बुद्धुहामुद्रो देशना मितनेदी अपिट उगन्नला तियेन्ने आमिस पूजावट वडा प्रतिपत्ति पूजाव उसस कियला मुकद्द पुते प्रतिपत्ति पूजाव कियन्ने प्रतिपत्ति पूजाव कियन्ने अपि प्रतिपत्ति सुरकिन एक बुद्धुहामुद्रुवंगे धर्मय देशना करला तियेनवने ए देशना करपु धर्मय तेरुं अरगेन ए धर्मय असुरेन ए अववाद अनुशासना हितट अरगेन बुद्धुहामुद्रुवंगे धर्मय अनुगमनय करमिन वैरदि वैडवलिन मिदिला धर्मानुकूल जीवितयक गत करन एकट तमा पुते अपि प्रतिपत्ति पूजाव कियला कियन्ने अपि अपे प्रतिपत्ति सुरकिन एक एहेनम मुकद्द पुते वदा वैदगत वेन्ने आमिस पूजावद प्रतिपत्ति पूजावद आमिस पूजाव हेना लियान लमाई बुदुरजुन अपट उगन्वा एत्ते बुदुरजुन अपट उगन्वा एत्ते
ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බවයි. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් වන බවයි. හරිද පුතේ? ඔන්න එහෙනම් මම ආයි කියනවා. ආමිස පූජාව කියන්නේ පුතේ බෝධි පූජා පවත්වන එක, බුද්ධ පූජා පවත්වන එක, බුදුහාමුදුරුවන්ට මල් පහන් පුදන එක. අන්න ඒකට තමයි අපි ආමිස පූජාව කියන්නේ. ප්‍රතිපත්ති පූජාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව යමි, ධර්මය අවබෝධ කරගෙන ධර්මානුකූලව ජීවිතයක් ගත කරන එකට තමා පුතේ අපි ප්‍රතිපත්ති පූජාව කියන්නේ. ඊට පස්සේ පුතේ අපි ඉස්සරහට යමු. එසේම උන්වහන්සේ අපේක්ෂා කොට ඇත්තේ තමන් වහන්සේට පුදසිරිත් කරන ශ්‍රාවකයන් නොව තමන් වහන්සේ පෙන්වා වදාළ දුකින් මිදීමේ මඟ අනුගමනය කරන ශ්‍රාවකයන්. මොකද පුතේ උන්වහන්සේ වදාළපු දුකින් මිදීමේ මඟ? මධ්‍යම ප්‍රතිපදාව, ප්‍රතිපදාව නේද? මැදුම් පිළිවෙත අනුගමනය කරමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දුක අඳුනගෙන දුක නිවන මාර්ගය අඳුනගෙන අන්න ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අනුගමනය කරන ශ්‍රාවකයන්ව තමා උන්වහන්සේ අපේක්ෂා කරලා තියෙන්නේ. ඉතින් පුතේ බුදුහාමුදුරුවෝ එතනින් කියනවා බුදුහාමුදුරුවෝ අපේක්ෂා කළේ උන්වහන්සේට වැඳුම් පිඳුම් කරන පූජාවල් කරන ශ්‍රාවකයෝ නෙමේ, උන්වහන්සේ දේශනා කරපු ධර්මය හරහා යන ධර්මය අවබෝධ කරගත්ත අය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. හරිද පුතේ? මේ ටිකේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් රේස් හෑන්ඩ් කරන්න. මේ ඡේදයට වෙනකම් ප්‍රශ්න තියෙනවද ලම්? තියෙනවා නම් කියන්න. නැහැ නේද? නම් අපි ඊළඟ ඡේදයට යමු. ආන්න තියෙනවා. කවුද අචිනි හංසිකා? අචිනි ප්‍රශ්නයක්ද පුතේ? කියන්න බලන්න ප්‍රශ්නේ. ඕ පුතේ, ටීචාර කලින් ඡේදයක තිබ්බේ පෘථග්ජන භික්ෂුන් වහන්සේලා කියලා, ඒකේ තේරුම මොකක්ද? ඔහොම ඉන්න පුතේ, ඉන්න පුතේ, ඔහොම ඉන්න. උතෙන්ට යමු අපි. කොත්තනන්ද ඒක තිබ්බේ? කොයි හරියද ඒක තිබ්බේ පුතේ? මේ තියෙන්නේ පෘථග්ජන කියන එක. පුතේ තව කවුරු හරි රේස් හෑන්ඩ් කරලා තිනවා මේක අහන්නවද? ඕනේ පුතේ. පෘථග්ජනයි කියන්නේ, පෘථග්ජනයි කියන්නේ පුතේ ලෞකිකයි කියන එක. හරිද? පෘථග්ජන අය
ආශාවල් හැම දෙයක්ම නැති කරලා දාලා නැහැ. නමුත් පුතේ රහතුන් වහන්සේලා ගන්නකෝ. රහතුන් වහන්සේලා කියන්නේ හැම ආශාවක්ම නැති කරලා දාපු උත්තමයන්ට තමයි අපි රහතුන් වහන්සේලා කියන්නේ. නමුත් පෘථග්ජන භික්ෂූන් වහන්සේලාට දුක ඇති වෙනවා, සතුට ඇති වෙනවා, ඒ වගේ විවිධ වූ හැඟීම් ඇති වෙනවා. පෘථග්ජන භික්ෂුවකට වඩා රහත් වහන්සේ නමක් වෙනස් වෙන්නේ පුතේ. රහත් වහන්සේ නමක් කවදාවත් සිනාසෙන්නේ නැහැ. රහත් වහන්සේ නමක් කවදාවත් හඬන්නේ නැහැ. නමුත් පුතේ පෘථග්ජන භික්ෂුව. පෘථග්ජන භික්ෂුවකට පුළුවන් හඬන්න. උන්වහන්සේලාටත් ඒ හැඟීම් ඇති වෙනවා. සතුට, වේදනාව, ඒ වගේ දේවල් ඇති වෙනවා. ඉතින් පුතේ ඒකයි මෙතන කියන්නේ පෘථග්ජන භික්ෂූන් වහන්සේලාගෙන් සමහරෙක්. හැමෝම නෙමෙයි සමහරෙක්. කඳුළු වගුරමින් හඬා වැළපුණා කියලා. හරිද? අන්න ඒකයි මෙතන පෘථග්ජන භික්ෂූන් කියලා හඳුන්වලා තියෙන්නේ. නමුත් පුතේ වෙනස කියන්නේ රහතුන් වහන්සේ නමක් කවදාවත් හඬා වැළපෙන්නේ, සිනාසෙනවා වගේ දේවල් සිද්ධ කරන්නේ නැහැ. පෘථග්ජන භික්ෂුව රහතුන් වහන්සේ නමකගෙන් වෙනස් වෙන්නේ අන්න එහෙමයි. මං හිතනවා පුතාලට ඒක තේරෙන්නේ ඇති කියලා. හරිද? අපි ඊට පස්සේ අපි නවත්තපු තැනින් පටන් ගමු. මේ අතර සැරියොත් මහරහතන් වහන්සේ, සැරියොත් මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්න ළමයි අත උසන්න බලන්න. කවුද අතේ ඉස්සුවේ? තිසරාන් ඔෂදි කියන්න බලන්න පුතේ. ඔහොම ඉන්න මට මිස් වුණානේ. විනාඩියක් දෙන්න. තිසරාන් කියන්න බලන්න. බුදුරජාණන් වහන්සේගේ අගසෞද්‍ය නමකින් එක් අය. අන්න හරි. එතකොට අගසෞද්‍ය නමගේ අනිත් මහරහතුන් වහන්සේ කවුද කියලා කියන්න පුළුවන් ළමයි කත උස්සන්න බලන්න. අචිනි. අචිනි කියන්න බලන්න. මුගලන් මහරහතන් වහන්සේ. අන්න හරි. සැරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ අගසවු දෙනම. ඉතින් පුතේ මේ අතර සැරියුත් මහරහතන් වහන්සේ තම ආයු කාලය අවසන් වන බව වටහාගෙන බුදුරජුන් වෙත පැමිණ වැඳ පිරිනිවීමට අවසර ගත්ත. මිත්‍යා දෘෂ්ටිකව සිටි සිය මෑණියන් සොයා නාලක ගමට වැඩම කළ සැරියුත් තෙරණුවන් එහිදී මෑණියන් තිසරණෙහි පිහිටුවා. එහිදීම පිරිනිවන් පා වදාළ බව සඳහන් වේ. ඉතින් පුතේ සැරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ආයු කාලය අවසන් කරලා තමන් වහන්සේගේ ග්‍රාමයට වැඩම කරලා උන්වහන්සේගේ මෑණියන්වත් තිසරණෙහි පිහිටුවා. බුද්ධ ධම්ම සංඝ යන තිසරණෙහි පිහිටුවා. උන්වහන්සේ උන්වහන්සේගේ ග්‍රාමයේදී පිරිනිවන් පා වදාළ බව තමා සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සිරුර ආදාහණය කරවා සෑයක්ද ඉදි කරවා රජගහ නුවර බලා වැඩම කළ සේක. සැරියුත් තෙරුන් පිරිනිවි දෙසතියකින් මුගලන් තෙරණුවෝද බුදුරජුන් වෙත වැඩම කර අවසරගෙන කාල ශිලාවේදී පිරිනිවන් පෑහ. මේක ලියා ගන්න පුතේ. මුගලන් තෙරුන්, මුගලන් තෙරුන් කාල ශිලා ග්‍රාමයේදී මෙතන පුරේ පුතේ කාලශිලාව කියන්නේ මුගලන් හාමුදුරුවෝ පිරිනිවන් පාපු ස්ථානයට. මුගලන් තෙරුන් කාලශිලාවේදී පිරිනිවන් පෑහ. මුගලන් තෙරුන් කාලශිලාවේදී පිරිනිවන් පෑහ.
උන්න පුතේ බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේටත් සෑයක් ඉදි කරවලා උක්ක වේලා කියන නියංගමට මොකද්ද පුතේ නියංගමක් කියන්නේ නියංගමක් කියන්නේ හැමදාම වැස්ස නැති ලොකු සරුසාර වගාවල් නැති ගමකට අපි කියනවා නියංගමක් කියලා හරිද මුගලන් තෙරුන්ගේ අභව ඒ පිරිනිවන් පෑමෙන් පස්සේ බුදුරජුන් වැඩම කරා උක්ක වේලා කියන නියංගමට නැවතත් විශාලා මහනුවරට වැඩම කළ උන්වහන්සේ එහි චාපාල චේතිය නම් ස්ථානයේ විසූහ එහිදී ආනන්ද හිමි අවත අමතා මෙසේ වදාළහ ආනන්දය සතර ඉරිදිපාද මැනවින් ප්‍රගුණ කළ කෙනෙකුට කැමතිනම් ආයු කල්පයක් හෝ ඊට වඩා මදක් වැඩි කාලයක් හෝ ජීවත් විය හැකිය පුතේ බුදුහාමුදුරෝ කියන්නේ සතර ඉරිදිපාද මැනවින් ප්‍රගුණ කරපු අය මොනවාද පුතේ මේ සතර ඉරිදිපාද කියන්නේ සතර ඉරිදිපාද කියන්නේ පුතේ පොඩ්ඩයි නะ आयु कल्पया मदक वेडिकालो जीवत् आयु कल्पयाख्यान मुकद आयु कल्पयाख्यान पुते कल्पयाख्यान विशाल काल सीमा හරිද කල්පයක් අපි හිතමුකෝ අපි යොදුනක් දිග යොදුනක් දිග යොදුනක් පළල භාජනයක් ගන්නවා යොදුනක් කියන්නේ පුතේ මේ චූටි දිගක් නෙමෙයි යොදුනක් කියන්නේ කිලෝමීටර 1000 ගණනකටත් වඩා වැඩි ප්‍රමාණයක් හරිද ඔයාලා හිතින් මවා ගන්නකෝ එච්චර ලොකු භාජනයකට අපි අබෑට පුරවනවා හරිද එහෙම අබෑට පුරවලා ඒ භාජනෙන් එක අබෑටේ ගානේ අපි දවසකට අයින් කරනවා ඔයාලා හිතන්නකෝ එච්චර දිග එච්චර පළල භාජනයකට අපිට ඔබට කොච්චරක් පුරවන්න පුළුවන්ද ගොඩාක් නේද පුතේ අපිට ගණන් කරන්නවත් බැරි විශාල ප්‍රමාණයක් හරිද ඉතින් එහෙම දවසින් දවස අයින් කරත් කල්පයක් කියන කාලය අපිට ගෙවා නිම කරන්න බෑ ඉතින් බුදුහාමුදුරු නමකට අන්න ඒ වගේ කල්ප කාලයක් ජීවත් වෙන්න හැකියාව තියෙනවා හරිද ඉතින් පුතේ බුදුහාමුදුරු ආනන්ද තෙරුන්ට අන්න ඒ දේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ එකි කවුද රේස් හෑන්ඩ් කරන්නේ පුතේ මම මේ කියලා දීලා රේස් හෑන්ඩ් කරන අයට උත්තර දෙන්න හරිද තථාගතයන් වහන්සේ එකි සතර ඉරිදිපාද වඩා ඇති හේයින් ඒ සඳහා සමත්කම් දක්වන්නාහු ඉතින් පුතේ බුදුහාමුදුරුවෝ එදා ආනන්ද තෙරුන්ට කියනවා මම සතර ඉරිදිපාද වඩලා තියෙන්නේ. ඉතින් මටත් කැමතිනම් කල්ප කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් පුතේ මේක ආනන්ද තෙරුන් මේ තෙරුන් ගත්තද? ඒ වෙලාවේ ආනන්ද තෙරුන්ට ඒක තේරුණාද? බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරද්දී ආනන්ද තෙරුන්ට තේරුණාද මේ බුදුහාමුදුරුවෝ මේ කියන්නේ උන්වහන්සේට තව කල්ප කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා නෑ පුතේ මොකද දන්නවද ඒ වෙලාවේ ආනන්ද තෙරුන්ගේ මනස මාර්යා විසින් වහගෙන හිටියයි කියලා තමා පොත්වල සඳහන් වෙන්නේ හරිද මේ මාර්යා ඉතින් පුතේ ඒ වෙලාවේ බුදුහාමුදුරුවන්ගේ ඒ කිව්ව ප්‍රකාශයේ අදහස තේරුම් ගන්න හැකියාවක් ආනන්ද හිමියන්ට තිබ්බේ නැහැ ඒ පොතේ තියෙන ඔයාලගේ ඒ බුද්ධ පරිනිර්වාණය ගැන සිතමින් බලවත් සිත් වේදනාවකින් සිටිහේ. එබැවින් ආයු කල්පයක් හෝ ඊට වඩා මදක් වැඩි කාලයක් වැඩ වාසය කරන ලෙස ඇරයුම් කිරීමක් සිදු නොවුනි. මොකද්ද පුතේ උනේ? එහෙම බුදුන් වහන්සේ නමකට ආයු කල්පයක් වැඩ වසන්න නම් කවුරු හරි කෙනෙක් උන්වහන්සේගෙන් ඒ වෙනුවෙන් ඉල්ලීමක් කරන්න ඕන. උන්වහන්සේට ඇරයුමක් කරන්න ඕන. හරිද? ඉතින් පුතේ එදා ආනන්ද හාමුදුරුවන්ට එහෙම ඇරයුමක් කරන්න බැරි වෙච්ච නිසා බුදුහාමුදුරුව තීරණය කළා තමන් වහන්සේ විසින් පිරිනිවන් පානවා කියලා.
හරිද මං ඔයාලට කවුද අතේසුවේ ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නයක් තියෙන කෙනෙක් අතේසුවා නේද එයා දැන් අත උස්සන්න බලන්න නැද්ද ළම ඉස්සරහට කරන් යන්න කෞෂි මොකද්ද පුතේ ප්‍රශ්නේ ටීචර් සතර ඍද්ධිපාද කියන්නේ මොකද්ද පුතේ සතර ඍද්ධිපාද කියන්නේ සතර ඍද්ධිපාදයි මාර්ගඵලයි කියන්නේ දෙකක් හරිද සතර ඍද්ධිපාද කියලා අපි හඳුන්වන්නේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියලා හතරක් මේවා ඔයාලට තාම බරපතල වැඩි හරිද ඔයාලා දහම් පාසල් යනවා නේද ළමයි ඡන් ඒ දහම් පාසලේදී ඔයාලට අභිධර්මයේ මේවා උගන්වයි මම ඔයාලට කෙටියෙන් කියන්නම් ඡන්ද කියලා කියන්නේ මොකක් හරි දෙයකට අපේ හිතේ තියෙන කැමැත්තට හරිද චිත්ත කියන්නේ මොකක් හරි දෙයකට අපේ හිත නැමෙන ස්වභාවයට අපි කියනවා ඉරිදි කියලා චිත්ති කියලා හරිද ඊට පස්සේ විමර්ශා ඍද්ධිපාදය කියන්නේ විමර්ශන නුවණ නුවණෙහිව සතර මාර්ග අපායෙන් ඒ භයානකත්වයේ තේරුම් ගන්න තියෙන හැකියාවට අපි කියනවා විමර්ශා ඍද්ධිපාදය කියලා හරිද පුතේ ඊට පස්සේ මේ වගේ හතරකට තමයි ඡන්ද චිත්ත වීරිය විමර්ශා මෙන්න මේ ඍද්ධිපාද හතරට තමයි අපි සතර ඍද්ධිපාද කියලා කියන්නේ ඒව ඔයාලට මේ විභාගෙට එන්නේ නැහැ නමුත් ඔයාලට දහම් පාසලේ අභිධර්මයේ පාඩමට ඕවා කියලා දෙයි හොඳේ ඔයාලා නිකන් මතක තියාගන්න සතර ඍද්ධිපාද කියන්නේ නිකන් ඡන්ද චිත්ති වීරිය විමර්ශා කියලා හතරක් හොඳේ ඒව ඔයාලට මේ පාඩමේ නම් විස්තර කරලා නැහැ ඉතින් මේ වගේ දේවල් ඔයාලට විභාගෙට එන්නේත් නැහැ හොඳේ ඒව ඔයාලට දහම් පාසලේ අභිධර්මයට උගන්වයි අපි ඉස්සරහට යමු ඉක්බිඳි බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියහ ආයු සංස්කාරය කියන පුතේ බුදුරජාණන් වහන්සේට මම අර කිව්වා වගේ ආයු කල්පයක් වැඩවාසය කරන්න තියෙන හැකියාව හරිද ඉතින් බුදුරජාණන් වහන්සේට ආනන්ද තෙරුන් විසින් ඒ ආරාධනය කරන්න බැරි වුණානේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් ඒ වෙලාවේදී ආයු සංස්කාරය අතහැරියා හරිද ඊට පස්සේ අපි යමු ඉස්සරහට තව තුන් මාසකින් පිරිනිවන් පාන බව ප්‍රකාශ කළහ. එවිට ආනන්ද හිමියෝ දැඩි ලෙස කම්පාවට පත්ව ආයු කල්පයක් වැඩවසන ලෙස තෙවරක්ම ඉල්ලා සිටියහ. එවිට ආනන්දය එම ඉල්ලීම සිදු කිරීමට මෙය අවස්ථාව නොවේයි ප්‍රකාශ කරමින් බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරහ. ඉතින් පුතේ බුදුහාමුදුරෝ ඒ ඉල්ලීම කරන්න සුදුසු වෙලාවේ ආනන්ද හිමිගෙන් ඒ ඉල්ලීම ගැන කිව්වා. නමුත් ආනන්ද හිමි නිවැරදි සිහියක හිටපු නැති නිසා තමන්ගේ සිහිය පවත්ව ගන්න බැරි වුන නිසා ආනන්ද හිමිට ඒ අවස්ථාව මගහැරුණා. ඊට පස්සේ පුතේ ආනන්ද හිමි පසු කාලීන ඉල්ලීම කරා ඒකට අවස්ථාව නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. හරිද? ඉතින් පුතේ මේ ඉල්ලීම කරන්න ඕනකම තිබ්බේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හරින්න පෙරයි. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියට පස්සේ ඒ ඉල්ලීම කොච්චර කරත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් පුතේ මෙම ප්‍රකාශයෙන් පසු සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ දැනුම් දීම සඳහා ආනන්ද මාහිමියන් මගින් විශාලා මහනුවර කූටාගාර ශාලාවට භික්ෂූන් වහන්සේලා රැස් කර වූ බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. උතේ ඉතින් සම්බුද්ධ පරිනිර්වාණය ගැන තමන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාට දන්වන්න ඕන නිසා බුදුහාමුදුරෝ කූටාගාර ශාලාවට භික්ෂූන් වහන්සේලාව එක් රැස් කරනවා. පුතේ මේ කූටාගාර ශාලාව කියන්නේ හාමුදුරුවරු විවේක ගත්ත ධර්මයේ දේශනා කරපු අන්න ඒ වගේ ශාලාවකට තමයි කූටාගාර ශාලාව කියන්නේ. ඉතින් මේ කූටාගාර ශාලාවට හාමුදුරුවරු පැමිණුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කරුණාවෙන් ඔබ සැම අමතෙමි. සියලු සංස්කාර ධර්ම නැසෙන ස්වභාවයෙන් යුක්තය. මොකද්ද පුතේ සංස්කාර ධර්ම කියන්නේ? සංස්කාර ධර්ම කියන්නේ මේ සෑම සියලු දෙයක්ම මේ ජීවත් වෙන වස්තුන් මේ අජීවී වස්තුන් සත්තු මිනිස්සු මේ හැම දෙයක්ම නැසෙන සුළු මොනාවම හරි දෙයක් තියනවද පුතේ කවදාවත් විනාශ වෙන්නේ නැතුව තියෙන නැහැ නැහැ නේද හැම දෙයක්ම කවදා හරි දවසක විනාශ වෙනවා
මහණෙනි කරුණාවෙන් ඔබ සැම අමතමි සියලු සංස්කාර ධර්ම නැසෙන ස්වභාවයෙන් යුක්තය එළඹ සිටි සිහිය ඇතිව ගුණ ධර්ම වඩන්න මොකද්ද පුතේ එළඹ සිටි සිහිය කියන්නේ එළඹ සිටි සිහිය කියන පුතේ මේ අවස්ථාවේ අපේ සිහිය එක තැනක තියාගෙන ඔයාලා දැන් බුද්ධඝම් පාඩම අහන ගමන් ඉන්නේ එහෙනම් ඒ සිහිය තියෙන්න ඕන බුද්ධඝම් පාඩමේ මිස වෙන තැනක නෙමෙයි ෆෝන් එකේ නෙමෙයි කන කෑමක නෙමෙයි ගෙදර ඉන්න අනිත් අය ගැන නෙමෙයි සිහිය තියෙන්න ඕන කොහෙද ටීචර් කියලා දෙන දෙයයි මේ බුද්ධාගම පොතේ අන්න ඒකට තමයි කියන්නේ එළඹ සිටි සිහිය කියලා එළඹ සිටි සිහිය ඇතිව ගුණ ධර්ම වඩන්න මේන් තුම්මසක් ගිය තන තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන සේක ඉතින් පුතේ බුදුහාමුදුරුවෝ තුම්මසකින් පිරිනිවන් පානවා කියලා දේශනා කරලා ශ්‍රාවකයන් වහන්සේලාට කිව්වේ එළඹ සිටි සිහියෙන් නැතිව ගුණ ධර්ම වඩන්න කියලා හරිද මහා ප්‍රජාපති ගෞතමි තෙරණිය හා යශෝදරා තෙරණිය කවුරු හරි ළමේ කත උස්සලා මට කියන්න බලන්න ගිහි කල මහා ප්‍රජාපති ගෞතමි තෙරණිය කියන්නේ කවුද කියලා කවුද කියන්නේ මින්දුල මින්දුල කියන්න බලන්න සිදුවත් කුමාරයාගේ ගොඩ් පුංචි අම්ම සුළු මව නේද පුතේ අන්න හරි හරි ඊට පස්සේ කවුරු හරි මට කියන්නේ යශෝදරා තෙරණිය ගිහි කල කවුද කියලා කවුද කියන්නේ කවුද කියන්නේ උපද්ද උපද්ද කියන්න බලන්න මට උපද්ද සිදුහත් කුමාරයාගේ මව තව කවුරු හරි මට කියන්න බලන්න යශෝදරා තෙරණිය කවුද කියලා කිහි කාලේ කාටද පුළුවන් කියන්න ඒ කිව්ව එක හරිද තිසරාන් කියන්න බලන්න ගිහි කාලේ යශෝදරා තෙරණිය සිදුහත් කුමාරයාගේ බිරිඳ අන්න හරි පුතේ දුව යශෝදරා තෙරණිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ ඒ කියන්නේ සිදුහත් කුමාර අවදියේ බිරිඳ තමයි යශෝදරා තෙරණියගේ ගිහි කාලය තේරුණා නේද ඒක හොඳට මතක තියාගන්න හොඳේ ඒ දෙක පටල ගන්න එපා එතකොට බුදුහාමුදුරුවන්ගේ ගිහි කාලේ ඒ කියන්නේ සිදුහත් කුමාරයාගේ මව කවුද? ඒකත් කියන්න බලන්න මට කවුරු හරි කෙනෙක්. කවුද කියන්නේ ඒක? සිදුහත් කුමාරයාගේ මව මිහිදිනි කියන්න පුළුවන්ද? මහාමායා දේවි. අන්න හරි. අන්න ඒ වගේ දේවල් පටල ගන්න තු මතක තියාගන්න. ඊට පස්සේ මහා ප්‍රජාපති ගෞතමි තෙරණිය සහ යශෝදරා තෙරණිය බුදු රජුන් වැඳ සමුගෙන ගොස් පිරිනිවන් පා වදාළේද මේ සමයේ ඒ කියන්නේ පුතේ බුදුරජාණන් වහන්සේගේ අවසාන මාස 3 ඒ ජීවතුන වැඩවාසය කරපු අවසාන මාස 3 ඇතුළත මහා ප්‍රජාපති ගෞතමි තෙරණියත් යශෝදරා තෙරණියත් පිරිනිවන් පෑවා අවසන් වරට විශාලා මහනුවරින් පිටත් වීමට පෙර බුදුරජාණන් වහන්සේ ආනන්දය මා විශාලා මහනුවර දකින අවසාන අවස්ථාව මෙයයි පවසමින් සම්බුදු සිරුර ආපසු හරවා ඇත් බැල්මෙන් නුවර දෙස බැලීය. ඒ කියන්නේ පුතේ ගාම්භීර බැල්මකින් විශාලා මහනුවර දෙස බුදුහාමුදුරෝ බැලුවා. විශාලාවෙන් පිට වූ බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් බණ්ඩගාම, හත්තිගාම, අම්බගාම, ජම්බුගාම යන ඔන්න ග්‍රාම ටික බණ්ඩගාම හත්තිගාම අම්බගාම ජම්බුගාම මේවා ඔයාලා පස්සේ ටීචර් ක්ලාස් එකේ වරුණහම් මේ පාඩමම කියවල මේ වැදගත් කරුණු පොතේ ලියන්න හරිද එහෙම ලියලා පාඩම් කරගන්න ඕන හොඳේ බුදුහාමුදුරෝ විශාලාවෙන් පිටත් වෙලා බණ්ඩගාම හත්තිගාම අම්බගාම ජම්බුගාම යන ගම් පසුකොට බෝග නගරයට වැඩම කළහ
ඔන්න බුදුහාමුදුර අන්තිමට වැඩ වැඩම කළා භෝග නගරයට හරිද එහිදී සතර මහා ප්‍රදේශ දේශනා කළහ පුතේ මොනවාද මේ සතර මහා ප්‍රදේශ කියන්නේ සතර මහා ප්‍රදේශ කියන්නේ පුතේ මහා උපදේශ හතරක් හරිද මේව ඔයාලට බරපතල වැඩි මේව ඔයාලගේ අච්චු පොතේ නැහැ සතර මහා ප්‍රදේශ වලට අයිති වෙනවා බුද්ධාපදේශ සංඝාපදේශ සමබහුල තේරාපදේශ එකක් තේරාපදේශ උන්වම හතරක් මේ සතර මහා ප්‍රදේශ වලට අයිති වෙනවා ඒ හතර දේශනා කළා බුදුහාමුදුරුව පුතේ තව දෙයක් දේශනා කරා බුදුහාමුදුරුව සතර මහා ප්‍රදේශ දේශනා කරන ගමන් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කරා කවදාවත් මේව අනුගමනය කරන්න ඕන උන්වහන්සේලා එකපාරට මේව අනුගමනය කරන්න හොඳ නැහැ ඍජුව පිළිගන්න එපා කියලා බුදුහාමුදුරුව දේශනා කළා විනය බැඳි කාරණයක් නම් විනය සමග සසඳා බලන්න ධර්මයේ බැඳි කාරණයක් නම් ධර්මයේ සමග සසඳා බලන්න ගැළපේනම් පමණක් පිළිගන්න නොගැළපේනම් පිළි නොගන්න කියලා බුදුහාමුදුරුව මේ සතර මහා ප්‍රදේශ සමග දේශනා කළා ධර්ම විනය නිවැරදි ලෙස තේරුම් ගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත එයින් ප්‍රකාශ කළා ආයේ කියන්නේ මොකද්ද පුතේ භෝග නගරයට වැඩම කරපු බුදුහාමුදුරෝ සතර මහා ප්‍රදේශ දේශනා කරලා ධර්ම විනය නිවැරදිව තේරුම් ගන්නයි අනුගමනය කරන්නයි ඕන පිළිවෙල දේශනා කළා ඒ කියන්නේ පුතේ හරි දෙයක් හරි විදිහට දකින්න වැරදි නම් ඒක වැරදි විදිහට දකින්න විනය කාරණයක් නම් විනයත් සමග සසඳා බලන්න ධර්ම කාරණයක් නම් ධර්මයේ එක්ක සසඳලා බලන්න ඒක ගැළපෙන දෙයක් නම් විතරක් පිළිගන්න නොගැළපෙන දෙයක් නම් ඒක පිළිගන්න එපා කියලා තමයි මේ භෝග නගරයේදී බුදුහාමුදුරෝ දේශනා කළේ අන්න ඒ වගේ ඔයාලා මේව ඔයාලගේ ජීවිතයටත් ගන්න ඕන හරිද කවුරු හරි කෙනෙක් වුණා හරි දෙයක් කිව්ව පළියට ඔයාලේ දේ පිළිගන්න ඕනද නෑ නේද ඔයාලගේ කවුරු හරි ඔයාලගේ යාළුවෙක් කියලා හිතන්නකෝ ඇවිල්ලා ඔයාට මොනා හරි දෙයක් කරන්න කියනවා මොකක් හරි වැරදි වැඩක් අනේ මගේ යාළුවානි කිව්වේ මම ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනි කියලා ඔයාලා කරනවද නැහැ නේද අපි ඉස්සෙල්ලාම මේ දේ කරන්න කලින් හිතලා බලන්න ඕන මේ දේ හරි දෙයක්ද නැද්ද මේ දේ වැරදි දෙයක්ද මේක කරොත් මට පව් සිද්ධ වෙයිද මේ දේ හොඳ දෙයක්ද කාට හරි මේකෙන් හොඳක් වෙනවද කියලා අපි මුලින්ම විමසලා බලන්න ඕන ඊට පස්සේ ඒ දේ හොඳ දෙයක් නම් අපි කරනවා නරක දෙයක් නම් ඒ කෙනා කියන දේ අපි පිළිගන්න ඕන නැහැ හරිද ඊට පස්සේ පුතේ අනතුරුව බුදුරජාණන් වහන්සේ භෝග නගරයෙන් පාවා නුවරට වැඩම කළහ භෝග නගරයේ ඉඳලා බුදුහාමුදුරෝ පාවා නුවරට වැඩම කරනවා එහිදී චුන්ද කර්මාර පුත්‍රයා පුතේ මේ චුන්ද කර්මාර පුත්‍රයා කියන්නේ භාරතයේ හිටපු වෙළඳාම් කරන ලොකු ධනවතෙක් හරිද මේ චුන්ද කර්මාර පුත්‍රයාට තිබ්බ අඹ වන ඒ කාලේ පුතේ භාරතයේ තියෙන අඹ වන තියෙනවා සල් වන තියෙනවා එකම ගස් జాතියකින් හැදුණු වනාන්තර ඒ භාරතයේ හරියට තිබ්බා ඉතින් පුතේ බුදුහාමුදුරුව පාවා නුවරට වැඩම කරලා චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ වනයේ වැඩවිසුවා මොකද්ද පුතේ පාවානුවර චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹවනේ තමා බුදුහාමුදුරුව වැඩ විසුවේ. ඒ බව දැනගත් චුන්ද කර්මාර පුත්‍රයා එහි ගොස් බණ අසා පැහැදී බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ධනට ඇරයුම් කළේ. එහිදී දානය සඳහා සූකර මද්දවය නම් විශේෂිත ආහාරයක් පිළියෙල කෙරිණ. පුතේ මේ සූකර මද්දවය කියන්නේ පුතේ මෙහෙමයි සූකර මද්දවය අජ මද්දවය ගෝ මද්දවය කියලා භාරතයේ ආහාර ಜಾති තිබ්බා හරිද මේ සූකර මද්දවය කියන්නේ පුතේ සූකරයා කියන්නේ කාටද ඌරන්ට හරිද ඌරෝ ඉන්න තැන්වල හැදෙන හතු ಜಾති වලට කියනවා හතු ಜಾති දෙනවනේ ඌරෝ ඉන්න තැන්වල එක එක හතු ಜಾති හැදෙනවා හරිද මේ හතු ಜಾති කඩලා ඒ හතු වලින් හදන කෑමට තමයි අපි කියන්නේ සූකර මද්දවය කියලා. ඉතින් පුතේ අන්න ඒ හතු ව්‍යංජනයක් චුන්ද කර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒක ඔයාලා ලියා ගන්න. ළමයි මේක ලියා ගන්න. ශාවින්දි ලියනවද? හොඳ පුතාල වගේ ලියන්න මං කියන එක. පාවා නුවරදී
පාවා නුවරදී චුන්ද කර්මාර පුත්‍රයා මේ මෙතන highlight කරලා තියෙන ටීචර් එක පාවා නුවරදී චුන්ද කර්මාර පුත්‍රයා බුදු රජුන්ට සූකර මද්දවය නම් සූකර මද්දවය නම් විශේෂිත ආහාරය පිළිගැන්වූහ පාවානුවරදී චුන්ද කර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේට සූකර මද්දවය නම් වූ විශේෂිත ආහාරය පිළිගැන්වූහ ඉතින් පුතේ මේ සූකර මද්දවේ කියන ආහාරය කෑවට පස්සේ සමා වෙන්න මේ සූකර මද්දවේ කියන ආහාරය වැළඳුවාට පස්සේ බුදුහාමුදුරන්ට අර තිබ්බ ලෝහිත පක්කන්දිකා කියන රෝගය නැවතත් හටගත්තා බුදුහාමුදුරෝ සමාප්ති සුවයෙන් ඒක යටපත් කරගෙන හිටියත් මේ ආහාරය නිසා බුදුහාමුදුරන්ට ඒ රෝගය නැවතත් ඇති වුණා පුතේ ඔයාලා කවුද මේ හෑන්ඩ් රේස් කරන්නේ प्रश्न तीन काट हरी निहारा मिंदुलद ओषधि प्रश्न पुते नद सेनेत प्रश्न अद ओ मैडम කියන්න පුතේ මොකද්ද ප්‍රශ්නේ මැඩම්ද මැඩම් බුදුරජාණන් වහන්සේට ලෙඩ රෝග වැළඳෙනවද ආ ඒක තමයි මම දැන් කියන්න හැදුවේ මෙන්න මම ඒක ඔයාලට විස්තර කරන්න පුතේ බුදුරජාණන් වහන්සේ නමක් උනත් රහතන් වහන්සේ නමක් උනත් හරිද උන් වහන්සේලාටත් අනේ මට තප්පරයක් දෙන්න සමාන රහතන් වහන්සේ නමකට වුණත් බුදුරජාණන් වහන්සේ නමකට වුණත් පවක් කළොත් පුතේ ඒ පව අනිවාර්යෙන්ම ගෙවන්න වෙනවා හරිද ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ නමකට එහෙම වෙනවා නම් අපිට වුණත් ඒක වෙන්න පුළුවන් හරිද ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේටත් මේ මේ ලෙඩේ හැදුනේ හරිද මේ මොකද්ද ලෙඩේ ලෝහිත පක්ඛන්දිකා කියන මේ රෝගේ හැදුනේ බුදුරජාණන් වහන්සේ එක් ආත්ම භවයකදී උන්වහන්සේ වෛද්‍යවරයෙක් වෙලා හිටියා හරිද මම මේ කියන්නේ කතාව ඒ වෛද්‍යවරයෙක් වෙලා ඉද්දී බුදුරජාණන් වහන්සේ ඒ ආත්ම භවයේදී වෛද්‍යවරයෙක් වෙලා ඉන්නකොට මුදල් වලට තිබ්බ තණ්හාවක් නිසා ලෙඩක් නැති මිනිහෙක්ට ලෙඩක් තියෙනවා කියලා විරේකයක් දීලා ඒ මිනිහයාගෙන් සල්ලි ගන්නවා හරිද අන්න ඒ සිද්ධ කරගත්ත පව නිසා තමා පුතේ බුදුහාමුදුරුවන්ට මේ ආත්ම භවයේදී බුද්ධත්වයේ ලැබුවත් ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය හැදිලා ඒ පීඩාව විඳින්න උනේ අන්න ඒ ආත්ම භවය කරගත්ත ඒ පාප කර්මය නිසා ඒක විතරක් නෙමේ පුතේ බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරෝ ඒ බුද්ධ ජීවිතය තුලදී බුදුහාමුදුරුවන්ට තවත් දේවල් වුණා උන්වහන්සේට අර දේවදත්ත හාමුදුරුව පෙරලපු ගලක් ඇදලා උන්වහන්සේගේ සුලංගිල්ල ලේසල වුණා උන්වහන්සේගේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මහා හිසරදයක් තිබ්බා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර චින්චිමානවිකාව නිසා ඒ චින්චිමානවිකාව හැවිල බුදුරජාණන් වහන්සේට පරිභව කළා
ඒ දේවල් පුතේ උනේ බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භවවල කරපු පව් නිසා කියලා තමයි කියන්නේ. ඉතින් පුතේ ඒකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි බුදු වුණත් රහත් වුණත් පුතේ මොන දේ වුණත් අපිට කවද හරි දවසක අපි පවක් කළොත් ඒ පව ගෙවන්නම වෙනවා. ඉතින් පුතේ ඒ වගේ මේ ලෝහිත පක්කන්දිකා කියන රෝගයේ වැළඳුනේ බුදුහාමුදුරුව පෙර ආත්ම භවයක පුද්ගලයට බොරුවක් කරලා බෙහෙත් දීපු නිසා තමයි මේ රෙඩේ බුදුහාමුදුරන්ට වැළඳුනේ. හයිද මම හිතනවා පුතාලට ඒක තේරෙන්නේ නැති කියලා. මනා සිහිනුවණින් යුක්තව එම රෝග පීඩාවද ඉවසූ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාද පිරිවරාගෙන කුසිනාරා නුවර බලා වැඩම කරහ. අතර මගදී උන්වහන්සේට බලවත් වෙහෙසක් කලාන්ත ගතියක් සේම බලවත් පිපාසාවක්ද හට ගැනීම. මහා රුකක් මුල සංගල සිවුර සතර නමා ඒ බිම එලා වාඩි වී සිටි වැඩ සිටි උන්වහන්සේ ආනන්දය මට පිපාසයි පැන් ටිකක් සොයාගෙන එන්නයි වදාළහ. විනාඩිය දෙන්න පුතේ. එන්නයි වදාළහ. ආනන්ද හිමියෝ අසල වූ කුඩා නදියකින් පැන්ගෙන පිළිගැන්වූහ. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ පාවානුවරේ ඉඳලා සූකර මද්දව කියන ඒ දාණය වළඳලා ඊට පස්සේ බුදුහාමුදුරන්ට ලෝහිත පක්කන්දිකා රෝගය නැවත වැළඳෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරෝ නැවතත් වැඩම කරන්න පටන් ගන්නවා. උන්වහන්සේ කුසිනාරා නුවර බලා තමයි වැඩම කරන්නේ. හරිද? ඉතින් මේ අතරමඟදී බුදුහාමුදුරන්ට නැවතත් පිපාසය වෙහෙස ඇති වෙලා උන්වහන්සේ අතරමඟ නැවතිද්දී බුදුරජාණන් වහන්සේට හම්බ වෙනවා ආලාර කාලාම තවුසාගේ ශ්‍රාවකේ. කවුද පුතේ ආලාර කාලාම තවුසා කියන්නේ? මතක කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න බලන්න. කවුද? මතකය අත උස්සන්න බලන්න. ආලාර කාලාම තවුසා සවින් නිම්සර කියන්න බලන්න පුතේ. බුදුහාමුදුරෝ ඉගෙන ගත්ත ගුරුවරයන්ගෙන් එක්කෙනෙක්. අන්න හරි. ආලාර කාලාම තවුසා කියන්නේ බුදුහාමුදුරෝ නෙමේ, සිදුහත් කුමාරයා බුදු වෙන්න යන ගමන්. හරිද? බුද්ධත්වයේ සොයාගෙන යන ගමන් බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයට පෙර කාලයේදී ඉගෙන ගත්ත ගුරුවරයෙක් තමයි මේ ආලාර කාලාම තවුසා කියන්නේ. ඉතින් පුතේ බුදුහාමුදුරන්ට මෙතනදී හම්බෙනවා ආලාර කාලාම තවුසගේ ශ්‍රාවකේ පුක්කුස නම් වූ මල්ල රාජ පුත්‍රයා බුදුන් දැක වැඳ එකත් පසව හිඳගත්තේය. පුක්කුස කියන මල්ල රාජ පුත්‍රයා. මල්ල කියන පුතේ රාජවංශයක්. හරිද? ඒ රාජවංශයේ කෙනෙක් තමයි මේ පුක්කුස කියන මල්ල රාජ පුත්‍රයා. හරිද? බුදුරජුන්ගෙන් බණ අසා තෙරුවන් සරණ ගිය ඔහු උන්වහන්සේට සිනිඳු සළු යුගලක් පිදීය. ආනන්ද, ආනන්ද මාහිමියෝ බුදුරජාණන් වහන්සේට ඒවා පෙරවූහ. ඒ මොහොතේ බුදු බව ලැබූ වේලෙහි මේ උන්වහන්සේගේ මුළු සිරුරම දීප්තියෙන් බබලන්නට විය. ඉතින් පුතේ මේ පුක්කුස කියන මල්ල රජ පුත්‍රයා ඒ පූජා කරපු සළු පෙරෙව්වට පස්සේ බුදුහාමුදුරුවන්ගේ ශරීරයේ බුදු සිරුරම දීප්තියෙන් බබලන්න වුණා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කුක්කුතා නදිය වෙත වැඩම කළහ. කොහෙටද පුතේ? කුක්කුතා නදියට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ වැඩම කරනවා. උන් වහන්සේට යලිත් අද කලාන්ත ගතියක් ඇති විය. එබැවින් චුන්ද තෙරුන් ලවා සංගල සිවුර බිම අතුරා ගසක් මුල සිංහසෙය්‍යාවෙන් සැතපුණා. පුතේ සිංහසෙය්‍යාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දකුණත් ඇලයට මෙහෙම සැතපෙන එක. මේ පින්තූරේ තියෙන්නේ මෙතන මෙන්න මෙහෙම දකුණත් ඇලයට. ඒ කියන්නේ දකුණු අත මත හිස තබාගෙන ඒ දකුණු පැත්තට මෙහෙම ඇල වෙලා සිටින එකට තමා පුතේ සිංහසෙය්‍යාව කියන්නේ. හරිද? අනතුරුව ස්නානය කොට පැමිණි ආනන්ද තෙරුන් අමතා බුදු වන්නට පෙර සුජාතාව දුන් දානයත් පෙරදින චුන්ද කර්මාර පුත්‍රයා දුන් දානයත් එක සමාන ආනිශංස ඇති බව වදාළහ. පුතාලට මතකද සුජාතාව බුදු වෙන්න කලින් බුදුරජාණන් වහන්සේට කිරිපිඩු පූජ කළා? ආ පුතේ, රත්තරන් තාලියක කිරිපිඩු පූජ කළා මතකද සුජාතාව බුදුහාමුදුරුවන්ට? ආ, ඒ දානේ
චුණ්ඩ කර්මාර පුත්‍රයා බුදුහාමුදුරෝ පිරිනිවන් පාන්න කලින් දීපු ඒ සූකර මද්දව දානේ ආනිශංස එක සමානයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. සිය දාණය නිසා බුදුරජුන් රෝගාතුර වූයේ අයි චුණ්ඩ කර්මාර පුත්‍රයාට යම් චිත්ත පීඩාවක් ඇති වූහොත් ඒ කරුණ ඔහුට කියා දෙන ලෙස බුදුරජුන් වදාළහ. එතනින් පිටත් වූ උන්වහන්සේ හිරණ්‍යවතී නදියේ නෙතරව කුසිනාරා නුවරට වැඩම කළහ. මල්ල රජදරුවන් උපවත්තන සල් උයන තුල සල් ගස් දෙකක් අතර අනද තෙරුන් විසින් පනවන ලද සයනෙහි සිංහ සෙයියාවෙන් සැතපුණහ. කොහෙටද පුතේ වැඩම කරේ? කුසිනාරාවට වැඩම කරලා උපවත්තන සල් උයනේ තමා බුදුරජාණන් වහන්සේ සැතපුණේ. කොහෙද? උපවත්තන සල් උයනේ. මේවා පුතේ මේ පොත කියවලා ක්ලාසික වුණාම උගොල්ලෝ ලියා ගන්න. හරිද? ඊට පස්සේ සම්බුද්ධ පරිනිර්වාණයට ආසන්න පවතින බවදත් පෘථග්ජන භික්ෂූන් වහන්සේලා ශෝකයට පත්ව වැළපෙන්නට වූහ. එහිදී එම භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළ බුදුරජුන් වහන්සේ සැදැහැතියන් විසින් දැක සංවේගය පහළ කළ යුතු ස්ථාන හතරක් වදාළහ. ඒ කියන්නේ පුතේ අපි කවදා හරි දවසක දැකලා අපේ සිතේ සංවේගය, ඒ කිය අපේ හිතේ ඒ සංවේගය පහළ කරගන්න ඕන තැන් හතරක් ගැන බුදුහාමුදුරෝ දේශනා කළා. මොනවාද පුතේ ඒ තැන් හතර? බුදුරජුන් උපන් තැන, සම්බුද්ධත්වයේ ලැබූ තැන, ධම්සක් දෙසූ තැන හා පිරිනිවන් පෑ තැන. කවුරු හරි මට කියන්න බුදුරජාණන් වහන්සේ උපන් තැන. හෂාන් කියන්න පුතේ, බුදුරජුන් ඉපදුනේ කොහෙද? දන්නේ නැද්ද? හෂාන් අතෝසලා නේ තිබ්බේ. මින්දුල, මින්දුල කියන්නේ බුදුරජුන් ඉපදුනේ කොහෙද? ලුම්බිනි සල්ලුවේනේ. අන්න හරි. දැන් මට තව කෙනෙක් කියන බුදුරජුන් බුදුනේ කොහෙද කියලා? බුදුරජුන් බුදුනේ කොහෙද? හිරුණි හිමාෂා කියන පුතේ. දැන් නැද්ද? අයෝධ්‍ය, අයෝධ්‍යා බුදුරජුන් බුදුනේ කොහෙද? බෝරුකමුල. බුද්ධ ගයාවේ බෝරුකමුල තමයි බුදුරජුන් බුදුනේ. ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළේ කොහෙදද බුදුරජාණන් වහන්සේ? දන්න කෙනෙක් අත උස්සන්න. කවුරුත් නැද්ද? සවින් පුතේ කියන්න බලන්න, ධම්සක් පැවතුම් සූත්‍රය කොහෙද දේශනා කරේ බුදුරජුන්? පස්වගත අවසන්ට. පස්වගත අවසන්ට ඉසිපතන මිගදායේදී තමා පුතේ ධම්සක් පැවතුම් දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊට පස්සේ පුතේ පිරිනිවන් පාන තැන බුදුරජුන් පිරිනිවන් පෑවේ කොහෙද? කුසිනාරාවේ උපවර්තන සල් උයනේ. තියෙන්නේ අන්න ඒකේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක සංවේගය පහළ කරගත යුතු ස්ථාන හතරක් දේශනා කළා. අන්නේ ස්ථාන හතර තමයි මම දැන් කිව්වේ. ඒ හතර පුතාලා හොඳට මතක තියාගන්න ඕන. හොඳේ. මොනවාද හතර? සෝරි. උපන් තැන, ඒ කියන්නේ ලුම්බිනිය. බුදුණු තැන, ඒ කියන්නේ බුද්ධ ගයාව. ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළ තැන, ඒ කියන්නේ සිපතන මිගදාය. ඊට පස්සේ පිරිනිවන් පෑ තැන, ඒ කියන්නේ කුසිනාරාවේ උපවත්තන සල් උයන. හරිද? ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරන පුතේ පිරිනිවි බුදු සිරුර කෙරෙහි සක්විති රජ කෙනෙකුට මෙන් උපහාර දැක්විය යුතු බවද බුදු, පසේ බුදු, මහරහත්, සක්විති රජ යන සිව් දෙන ස්තූප තනා පිදිය යුත්තම් බවත් බුදුරජුන් වදාළහ. පුතේ ස්තූප තනලා පුදිය යුත්ත හතර දෙනෙකු බුදුහාමුදුරෝ වදාළනා. ඒ කවුද? මේ තියෙන්නේ බුදු, පසේ බුදු, සක්විති රජ, මහරහත්. හරිද? එන්න ඒක ලියා ගන්න. බුදු, පසේ බුදු, මහරහත්, සක්විති රජ යන සිව් දෙනාව
ස්තූප තනල පිදිය යුක්තම් බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද පුතේ? මේක ලියා ගන්න. ඔයාලගේ අච්චු පොතේ තියෙනවනේ. අච්චු පොතේ හරි PDF එකේ හරි ඔයගොල්ලෝ මාක් කරගෙන ඒක ක්ලාස් එකේ වරුණාම හරි ලියා ගන්න. බුදු පසේ බුදු මහරහත් සක්විති රජ යන සිව් දෙනාම ස්තූප තනා පිදිය යුක්තම් බවට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. හරිද? අපිට පාඩමේ තව ටිකක් ඉතුරු වෙලා තියෙනවානේ. ඒ ටික කරන්න කලින් මම මේ දැන් වෙනකන් කරපු ටිකේ ඔයාලට ගැටලු තියෙන තැන් මගෙන් අහන්න. ළමයි නිමේෂ ප්‍රශ්නය. මොකද්ද පුතේ ගැටලුව? නිමේෂා මිස් මේ අර මේ සූකර මැද්ද සර්දුනට පස්සම කර ලියා ගන්න දුන්නද? පුතේ මම මේ ලියා ගන්න කිව්වේ ඔයාලා පුතේ මෙහෙම කරන්නකෝ. ඔයාලා දැන් ටීචර් දැන් උගන්වලා ඉවරුනහම දැන් ක්ලාස් එක ඉවර කරනවානේ අපි හතට. හරිද? පාඩම ටීචර් උගන්වලා තියෙනවනේ මෙතනට වෙනකන්. මේ හයිලයිට් කරලා තියෙන දන වෙනකන්. හරිද? මේ වෙනකන් සේරම ටික කියවන්න. හරිද? මුලින් ඉඳන් කියවන ගම. අද මේක ඉවර වුණාට පස්සේ කරන්න ඔයාලට වෙන වැඩක් නැත්නම්. හරිද? නැත්නම් අමතක වෙනවා. සේරම කියවන ගම වැදගත් කරුණු ලියන්න. හරිද? සූකර මද්දවය තිබ්බ තැන ඉඳන් මේ මේ ටීචර් හයිලයිට් කරලා තියෙනවනේ තැන්. අන්නේ ඒව තමයි ලියන්න ඕන. හරිද? ඔයාලට මේ ටීචර් ලියන්න කිව්වේ නැහැ. ඒ වුණාට පුතේ ඔයගොල්ලෝ එකපාරක් කියවලා වැදගත් කරුණු හැමදේම පොතේ ලියා ගන්න. හරිද? මොකද කියනවා නම් ඔයාලට නැත්තම් එක්සෑම් එක දවසේ මේව අමතක වෙනවා. ඔයාලා ආපහු මේ පාඩම කියවන්න නැති වෙන්නත් පුළුවන්නේ. නමුත් ඔයාලා පොතේ එකපාරක් ලියනකොට පාඩම කියව කියව ඔයාලගේ ඔළුවට ඒක හොඳට යනවා. එතකොට ඔයාලට ඒක විභාගෙ ලඟ වෙලා ආපහු කියවනකොට ආ මම මේක පාඩම් කරා නේද කියලා ඔළුවේ තියෙන නිසා නැවතත් ඒක මතක් වෙනවා. හරිද? ඒ නිසා කියවන ගමන් ඒත් තියෙන වැදගත් කරුණු ඔයගොල්ලෝ පොතේ නෝට් ඩවුන් කරගන්න. ඉමල්ෂා මොකද්ද පුතේ ප්‍රශ්නේ? මැඩම් පසේ බුදු කියන්නේ මොකද්ද? ඉමල් ෂර් නේද? අනේ සෝරි. ඔහොම ඉන්න. පුතේ පසේ බද ඇහුවේ ඉමල් ෂර් පසේ බුදු නේ? පුතේ පසේ බුදුවරේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ වාසය කරන්නේ නැති සමයක. ඒ කියන්නේ බුදුහාමුදුරු නමක් පහළ වෙන්නේ එක් කාලයකට පමණයි බුදුහාමුදුරු නමක් පහළ වෙන්නේ. ඉතින් පුතේ මේ වගේ බුදුරජාණන් වහන්සේ නමක් නැති කලෙක, හරිද, කල්ප කාලයක් පාරමිතා පුරලා ඒ බුදු කෙනෙකුගේ ඒ අඩුව පුරවන්න බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්